නමුත් ස්වාමීණී අපපකස් පිම්පිසාහුදානම් දන් දෙනෙකි තා මො හොඳයි නමුත්ස්වාමීණී ඊටත් වඩා වැඩ දෙයක් ප්‍රකාශ කරනම නම් අල්පයක් තියෙත් දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයා. අල්පයක් තියදි දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයා. බොහෝසයිෙන් ප්‍රත්ථ්‍ය තියන පුද්ගල ඇවිතරක් නෙමේ දන් දෙන්න ඕන. අල්පයක් තියෙන කෙනත් දන් දෙන්න ඕන කියල තමයි මෙ දෙවිය මෙතන ප්‍රකාශ කරන්නේ. අල්පයක්තයේදී දන් දෙෙනෙක් කෙනා දන් දෙනෙකි තාම් හොඳයි ඔොද කර්මයසාහ කර්මපලය අදහලා දෙන දානේ මනා ලැබුමක් දන් දෙෙන්නම් වාලේ නෙමේ මේ කර්මඵල අදහලා දන් දෙන්නේ ඒ කර්මපලය අදහලා දන් දෙෙනකොට තමයි සමත විපස්සනාව පිණිස ඒ පින පවතින්නේ මේ ලෝකයෙන් එතර වෙන්න පවතින්නේ ඒ පින උපකාරය වෙන්නේ මේ කර්මඵල අදහල දන් දෙෙන කෙනාට අපි ඉදිරයට අත්තේ කාරණාව සාකච්ඡා කරනවා මෙ දෙවිය ප්‍රකාශ කරනවා ස්වාමිනිමි අල්පයක් තියේදි දන්දිනයකත් ඉතාම යහපද දෙයක්. අපපස් මේකේ පවිච්චන්ති බහුුණේකේ නදිච්චරි. අපපස්මා දක්කිනාදින්නා සහස්සේන සමංමිතා. මේ අල්පයක් තියන පුද්ගලයෝත් දන්දින පේනවා. සමහරලට බොහෝ තිීනත් දන්දිනෝ පේන්නේි නැහැ. අල්පයක් තියෙන කාලට දෙන දක්ෂිණාව දහසකින් සමකරන්න පුළුවන් වෙන්න ඕන අර බොහෝ දන්තින් දෙන කෙනාගේ ධානයට වඩා කෙන්ද අල්පයක් තියෙන කෙනෙක් දන් දෙෙනවනං ඒ අල්පයක් තියෙන කෙනා දෙන දානයට සමානව කාටරි ධානයක් දෙන්න ඕනේ කෙළ හිතෙන වනං එයා දහසකින් ගුණ කරලා දන් දෙන්න ඕන. මේක පොඩ්ඩක් විමසල තේරුම් කරගන්න ඕන කාරණාව. උදාහරණයක් ගත්තොති. අපි හිතමොන්න රුපියල් දාහක් තියෙන කෙන මැතින් රුපියල් දාහයි. ඕ රුපියල් අටසියයක් දන් දෙෙනවා. රුපියල් අටිය දන්න්නනවා දාහක් තියන කෙනෙ අටසියත් දන් දෙෙනවා. එතකට දැන් අපිහිතමු රුපියල් ලක්ෂියයක් තියන කෙනෙකුට හිතෙනවා අර අටසියක්ත් දන්දුන්නු කෙනාගේ දානයට සමානෝ මමත් දන් දෙන්න ඕනෑ. මෙිතරමී ගන්නේ දාහක් තියෙන කෙනා අටසිියත් දන් දෙෙනවා. රුපියල් ලක්ෂියයක් තියෙන කෙනෙක් හිතෙනවා අර දාහක් තිබිල අටසියත් දුන්නු කෙනාගේ දානයට සමානවිනි විදින මටත් දන් දෙන්න ඕන. එතකොට ඒයාරුපියල් අටසීියත් දුන්න කියලා අර දාහක් තිබිච්ච කෙන අටසියත් දන් දුන්න කියන්න දානයට සමාය වෙදිි නෑ. එදානට සමාන වෙදිිනේ. ඔහගේ ධානයට සමානය වෙන්න නම්. ලක්ෂයක් තියෙන කෙන අසූදාහක් දන්දිින්. ගොද තහසකින් ගුණ වෙනවා. එ දුප්පත් කෙනගේ දාානට වඩ. ලක්ෂයක් තියෙන කෙන අසුව අද්‍යෙන් දෝන දෙ මෙතන මේ කියන්නේ ලක්ෂයක් තියෙන කෙනෙ කසුවා කනිවාරෙන් දන් දන එක නෙවෙයි. මම කියන්නේ මේ විමසල තේරුම් කරගන්න නෙකලම අහස් කලේකයි. පටලබගන්නපා දාහක් තියෙනවකිෙනෙක් යා රපියල් අට සියත් දන් දෙන්නවා. තොට ලක්ෂයක්ත් තියෙන කෙනා අට සියත් දන් දුන්නට අර දාහක් තිවිලට සියත් දන් දුන්නු කෙනාගේ දානයට සමාන්‍ය වෙන්නේ. තොකට දැන්. එයාට ඒදාානය සමාන කරගන්න නං අර ධානයට සමාන පිනක් කියයාට අලබා ගන්න යසූ දහත් දන් දෙන්න ඕනෑ. තොර බලන්නමී අපි ගොඩක් කියලට අද කාලේ බොහෝ ධනය තියනයට තමයි ධානපතියන් කියලාිහඳුන්න්න. වඩාත් පහසුවෙන් ධනපතියන් වෙන්න පුළුවන් කාටද අල්පයක් තියෙන කෙනාට. බො ඔහුගේ ළඟ තිනෙන රුපියල් දාහයි තකොට රුපියල් අටසයක්ක් ඔහු දන් දෙන්නවා. දැඟඒෙනාට දාහකින් කරගන්න තිබිච්ච වැඩටික දැඟ හොට කරගනිති රුපියල්ද සයකින් අටසයක් දදුු නිසා. තොට ඔහුගේ දානයට සමානව තව කෙනෙක් දන් දෙන්න ඕන්නම් ලක්ෂයක් තියෙන කෙනෙක් අත්හරින්ුන් රුපියාල සූදාහ. එහෙම තමයික ඇතිප පල ලබපුොුවන් වෙන්නේ. නමේ අල්පයක්තියේදදි දන් දෙනක ඉතාම යහපත් කියල සඳහන් කළේ ආගේ කාරණාව නිසයි මේ දෙවා. කලින් දෙවිය කිවේ දන් දෙනක හොඳයි මේ දෙවිය කියනවා අල්පයක්තියදි දන් දෙනෙක ඉතත් වඩා හොඳයි කියලා. එක බොහෝම විශේෂ කාරණාවක්. මොද අදකාලේ සමහර වෙලාවට මේ පින්කන් කරන්න ගියාම සමහර කෙනෙකොට මෙන්න මේ කියන සිතුවිලි පහල වෙනවා. තමන් දන් දෙන්න ගියාම? නො එක්කාරේ වැරදි සිතුවිලි පහළ වෙනවා. සමහර වෙලාවට හරියට ධර්මී නොදන්නකම නිසා එවැනි සිතුවෙලි පහළ වෙන්නේ. සමහර මහා පෝජාවල් දිහා දැක්කමි හිතෙනවා. අනේ මටරවගේ පිංකමක් කරන්න බෑණි කියලා. පිහතුනි අල්පයක් තියෙනෙ කෙනෙක් මහාපූජාවක් දිහා දැකල කවදාවත් අසතුටු වෙන්නේ පානේට එහෙම පූජාවක් කරගන්න බෑ කියලා. නොත් මතකදියාගන්ඩ තමන් ඉන්න තැනින් තමන්ට උඩට එන්න පුළුවන්. තමන් ඉන්න තැනී තමන්ට උඩට එන්න පුළුවන්. ඒ ජීවිතයේ තමන්ට සංසාරයට ප්‍රයෝජනවත් වන පින්කම් කරගන්න බැරිතැන නිෙවී තමන් ඉන්නේ. මොකදම බුද්ධ සාසනයක අභහාග්‍ය සම්පණ ජීවිතයක් ලබනවන ලබන්නේ අවස්ථා අටක දිවිතරයි. එක්කුන් නිරේ උපදුණුත් තිරිසන්වෙලා යිපදුණොත් ප්‍රේතේ වෙලා ඉපදුණොත් අරූපාවචර දිවිතල්ලෙ ඉපදුණුත් එම නැත්තං තිසර නැතිරට කිපදනුොත්. ඒම නැත්තං මිත්‍ය දුෘෂ්ඨික වෙලා ඉපදනෝති ඒමන් නැත්තම් ධර්මේ තේරුම් කරගන්න බැරි ප්‍රඥාවක් ඇතු විපදනති එෙම නැත්තන් බුද්ධෝත් පාද කාලෙක පුදුණොත්. ඔන්නඒ තැන් අට විතරයි මේ ලෝකී මේ සංසාරයේ උපදින්න නුසුදුසු අවස්ථාට බුදු කෙනෙක් ලෝකේ පහලවෙච්ච කාලෙක. අනි හැම කාලෙම ලබන ජීවිත පින්හතුන වටිනවා. එකඇන්නේ ඊළ ටිත්තුරෙන් තවක ජීවිතයයි තමයි. බුද්ධෝත්පාද කාලයක සම්මාධිට්ටික රටක. ධර්මයේ තේරුම් කරගන්න බොළුවන් ප්‍රඥාවක් ඇතුව ධර්මය තේරුම් කරගන්න පුළුවන්, ප්‍රඥාවක් ඇතුව මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක ඉතාම යහපත් උත්පත්තියා. සමහරලාට සංසාරයේ යම් යම් දුරුවලතා නිසා තමන් ලැබූජීවිත දුරුවල ජීවිතයක් වෙලා ලබන්න පුළුවන්. මතකතියාගණ්ඩ. එ තමන්ගේ දුරුවල ජීවිතය සංසාරයට දුරුවලකමක් කරගන්නපා කද මේ බුද්ධ වාාසනය පින්වතුනි දනවතුන්ගේ ශාසනයක් නෙවෙේ. සල්ලි තියන කෙනාට එතරෙවෙන්න පුළන් ශසාසනයක් න බුද්ධහම කියන්නේ බුදු දහම කියල කියන්නේ. කුඹරේ වැඩකරන තාසයක් ඉඳලා මහ සිටුවරය දක්වා රජතුමා දක්වා මේ සසරින් එතර වෙන්න පුළුවන් පාරවල්තියන දහමක් තමයි මේ භාගතුන් වහන්සේගේ දහම කියල කියන්නේ. තොට එහිමනන් තමන් ඉන්න තැනපින් තුනනි අදාලනේ ඉන්න තැනදල තමන්ටපින්ංකම් වඩන්න පුළුවවා. ි කල ගොඩක් වස් පින්ංකං කරන නිසා කටලි පින්කං කරන නිසා ඒ අවසාන කාලයට එලිබිලා තියෙන නිසා, මට හිතුන මිනිමේ කාරණාව මතක් කරන්න කියලා. පිහතුන. එක්තරා අබුද්ධ උත්පාද කාලයක නලකාර කියලා තාාර්තකෙනෙකු පුත්තකයි නලාකාර කෙ කෙනෙේ කූඩ වියනෝ ට ගස්වලින් කූඩ වියෙන දෙන්නේ. ඔගේ රැකියාවේක. මෙිනිමේ පියපුතු දෙපල පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩම්මවලා වස්සාරාධනා කරලා, තමන්ගේ දෑතීම කුටියක් හදලා ලී දඩු එකතු කරලා දඩුවලින් කුටියක් හදනවා. කුටියක් හදලා ස්වාමීන් වහන්සේ න පසේ බුදුරජන් වහන්සේ නමක් වඩම්මවල වස් තුන්මාසේ පුරාවටමුන් වහන්සේ ටැපෝ පස්ථාන කරලා ඒ වස්කාලේ නිමක් කරනවා. ඔය පින්කම ගැන සතුතු වෙච්ච මේ පියපුතු දෙපල තවත් ඒවගේම පසේබුදුරජාන් වහන්සේලා හත් නමකටු පස්ථාන කලා. දැන් පසේ බුදුරජන්හස අට නමකට පස්ථාන කරලා. තාම දරුවල දුප්පත් ජීවිත ලබපු දෙන්නේ. කැලේ තියන බටගස් අරගෙන ඒව කපල ඒවයින් කූඩහදල විකුණන දෙන්නේ. දෙන්නම් එකතු වෙලා මේ මහාර්ගනීය පින්කම කලා තමන්ගේ ස්වාමි විරිඳත් එකතු කරගෙන. මරණයට පත්වෙලා ගිහිි පොදනාා තෞතිසා දිවි ලෝකයේ ශක්‍රදවියන්ගේ දිවේ බවනි මහේෂාක දීවී පුතුරෝ වෙලා. ඔන්න ඉපදිච්ච කාලයේ මනුෂ්‍යලෝකෙ රජකම් කරම් එක්තරා රජකෙනෙ. අයිතුමාගේ බිරිද සදා සුමේදා කලෙක්කෙන අපි විශාකාව ජීවිත අග්‍රමහිෂිකා වෙලා හිටිය. මෙ සුමේදාට දරුවනේ ඇ දරුව නැති නිසා කම්පාවට පත් වෙලා ඉන්නකොට දවසක් එක පණ්ඩිතයකුගේ මාර්ගයෙන් සිල්රකෙන පුරුදුදුණ. ැ මේ සිල්ලා රක්ෂා කරනවා. ඇ සිල්ා රක්ෂා කරන ශක්‍රදිවියන්ට දැනිලා ශක්‍රදිවියෝ බ්‍රාක්්මණවේශයක් මවාගෙන ගමක් ගමක් ගානනි ගියක් ගයක් ගානය ගහිල කියනවා. මම දරුවනැති කාන්තාවන්ට දරුවෙත් දෙනවා කියලා. ඒේකාලි දරුවන ඇති කාන්තාවෝ බොහෝ දෙනෙක් එකට එකතු වනාා. එයහෙම එකතුනන් පස්සෙදී. ඔවුන් කියනා අපට දෙන්න දරුවේ අපට දෙන්න දරුවෙක් කියල කියද්ද. මේ බ්‍රාහ්මණතුමා කියනවා මම දරුව දෙන්නම් හැබයි දෙන්නේ සිල්රක්ණය කෙනෙකොට. එතකටට කාන්තාවෝ මේ බමුණගෙන් හල තිනමකදන්නව. වාමීන සිල් කියන මොනවන්ටද. කනද අද බොනදය දන්දිනද අදර මොනුවගේ දෙයාද මේ සිිල් කියෙල කියන්නේ. තුොට බලන්නේ ඒ කාල්ලෙ සීලයේ සම්බන්ධ මිනිස්සුන්ගේ තිබි චවබෝධය. නම ධර්මය පවතින කාලේ කොච්චර වටිනදක ලලාි ප උත්තුන් හිතල ලන්ඩ ඒ කාල සිල් කියල කිවන් පස මනිස දන්නන්නේ සිල් කියන මල්කද කියක. ඉටපස එක කාන්තාවක් කියන මේ අග්‍රමේෂකාාවන ගන්නුම් සිල්රකින කියලා පියහල තියෙනවා. බ්‍රාක්්මනතුමා මාලිගාවට ගේල් අග්‍රමහිෂකකාමනගේලා? සිල්රකින බව දැන ගෙනෑට කියෙනවා හොඳේ මන්න්නුඹබට දරුවවිද දෙන්න. ආංහිෙම කියලා ශක්‍ර දෙවියෝ තමන්ගේ දිවිය බමනට ඇවිල්ලා. අර නලකාර පියපුතු දෙපලට දෙවරු දෙපලට කතා කරනවා. මනුෂ්‍ය ලෝකයේ සුමේදා දේවියගේ කොසෙහි දරුවෙක් වෙලා උපදින පුළුවන්න්න කියලා. ඒේවෙලා විදිී ශක්‍රදිවිය පුතාට පොරුන්දු වෙනවා? පො නු් ලෝක සැපවිඳදින්න ඉන්න කෙනෙක් නවේ දිවිලෝකයේ දිව සැපවිඳදිින් ඉන්න කෙනෙ. දිවිලෝකෙ දිවී සැපවිඳින් ඉන්න කෙනෙක්. නමුත් ශක්‍ර දෙවියන්ගේ ආයාචනාව නිසා දැන් මනුෂ්‍යලෝකට යන්න වෙන නිසා ශක්‍ර දෙවියෝ පොරොන්දු වෙනවා මං ඔබට මනුෂ්‍යලෝකට ගැන් පසෙද දිවිලෝකයේ තියන සැප සම්පත් මනුෂලෝකට දෙන්න කියලා. නලකාර පොතා දිවවිපුත්තරැ කැමතිවවෙලා මනුශ ලෝකට යනවා. සුමේදා දවේගේ කුසේ දරුවක්වෙලා උපදිනවා. ඒ දරුව බිහිවෙනවා වැඩෙනවා. අවුරුදු දහසයක් වෙනකොට දරුව වෙනුවෙන් මාලිගාවක් හදන්න ඕන කියලා පොළොවක් වෙකරනකොට රජතුමා ශක්‍ර දෙවියෝ ආංගේ පොළොවෙේ යුදුන් විසිපහක් කුස මැනිික්වලින් මාලිගාව කැදවා. මැනික්වලින් මාලිගාවක් කැදවා. රථන මේ මාලිගාවක් මේක. මාලිගාව ඇතුල සීල් රතනයන් තියනවාත් මැනිකවල මාලිගාව යුතුදුන් විසිපහක් කුසයි. මහා පනාද රජුවෙලා රාජ්‍ය කරලා මරණයට පත්වෙලා ඔහු නැවතත් දිවි ලෝකය උපදිනවා. ඔයි විදියට දිවි ලෝකයේ දිවි සප සම්පත් පින්ඳලා. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ පහළවෙච්ච කාලයේ බද්ධජීකන නගරි, බද්ධිය සිටුවරයාට දාව බද්ධජී කුමාරය වෙල උපදිනවා. එහිමි පුදුනාට පස්සේ මෙ කුමාරය වෙනුවී මාල්ලිගා තුනක් සිටුවරය හදල දෙනවා හරිට අර. ඒ බොතන්හන්සට රම්මි සුරම්ම සුපකිල මාලිගතුනක් තිබන වගේ. හදල දෙනවා. ඒ මාලිගාතුනම බද්ධජී සිටුවරයට ලැබුනම කුමාරයට ලැබු නම තුන් මාසකට වරක් මාලිගාවකින් අනිත් මාලිගාවට මාරුුවෙනවා. එක මාලිගාවකින්දල අනිත් මාලිගාවට මාරුවෙනකොට නගර ජනතාව රැස්කරවනවා විශාර පෙරහැරක් පවත්වනවා. ඒ පෙරහැර බලන්න නගර සියල්ලෝ මිකටිකතුවෙනවා. දීර්ග කාලයක් මේ එක විදදිියක ටනා නමුත් එක දවසක් නගර ජනතා වාවිනේ. බදජී සිටුවරයා කාරණාව හොල්ල බන්නකොට දැනගන්නවා. භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජන් වහන්සේ නගරට වැඩම කරලා ධර්මදේශනා කරනවා එතනට බණහන්න ගිහිල්ල කියලා. ඒේවෙලාවිදිී මගේ මේ පෙරහැරට බා මොකද එතන බලන තියන්නේ කියලා බද්ජී සිටුවරත් යනවා. භාග්‍යතුන් වහන්ස ඉදා ධර්මදේශනා කරනවා. සිටුවරයාත් දම් සබාමන්ඩපේ කොනකීඳගන්න හිටගෙන බණටික අහනවා දේශනාව නිමාවට පත්වෙනකොට බද්ධජී සිටුවරයා. හිට පියවරේම සව්පිලිසිබියාවට පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. බලන්න මේ අරහත්ඵලේ තිබෙන විශේෂත්වය සියලු ආබරණ සහිතව, ගිහිවස්තර දරමින් අරහත් පලේ ලබන්නේ. සාමාන්‍යෙන් අපි ගොඩාක්වේ කතාවට අහලතියනවා රහත්තුනයෙන් පසදී. ගිහිව රහත්තුනාම දව හතකට වඩ ගිහිගෙදරීන්න බෑ පැවිදිවන්න ඕන නැත්තැම් පිරිනුවම් පාන්න ඕන කියලා. හැබ එහෙම කාරණාවක් ධර්මේනන් අපට මුණ ගෙහිල නැහැ. සාමාන්‍යෙන් ගොඩාත්තැන් වල සඳහන් කරලා තියෙන්නේ එකන්නේ සඳහන්වෙච්ච සෑම තැනකම සඳහන් කරලා තියෙන්නේ ආකාර දෙකයි එකක් තමයි එවලෙම පැවිදි වෙලා යනෙන නැත්තැන් එවලවෙම් පිරිුම් පාතියෙනවා. ගිහිව රහත්වෙච්ච කෙනෙක් දවස් හතක් කටිය කියලා ගිහිව සඳන් කරලන්නේ. ග වහසේ බදජී සිටුවරට කියනවා බදසිටුවරකි තාත්තට කියනවා නොබේ පුතාදැන් රහත්වෙලාඉන්නේ. නොම අවසර දුන්නතින් ඔහුට පැවිදිවෙන්න පුළුවන් හැබැ ඔ අවසර නොදුන්නත් ඕු පිරිවම් පායකිවා. එ සිටුවරය කල්පනා කරා අවසර නොදුන්නුත් මැරුනොති මගේ පුතා රූපීන්වත් මට දකිින් ලෙබෙන්නේ. එනිසා මම අවසර දෙනම කිය අවසර දුන්නම බද්ධජී රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේඉදිරිියෙහි පැවිදි බෙස්ගත්තා. න ද්දි ම හතන්මහන්සේ දවසක් භාගතුන් වහන්සේ තිකක්තරා ගන්තෙරකටයනවා. ඉදාඒ ගන්තෙර ලඟට ගියාම භාගතුන් වහන්සේ. ඒ ගංපත්තුලි තිබිලා විශාල මාලිගාව කූඩට ඔසවනවා. බද්දජී මහරහතන් වහසකින් අහනවා. බද්ධජීමී මාලිගාව දන්නවද කියලා දන්නවා කියනවා. මොකදද. ඉදාර මහාපනාද රජුවෙලා රජගංගරපපු මාලිගාව. ගංපතුල තිබල මාල්ිගාවුට ගන්න කොට. පො යටට තුර ගත්තම මේ මාලිගාව මසුන් කකුළුවන් එහට මෙහෙට පහිනව දැන් ජලියයට අ මාලිගා ඇතුලී දලා. සඳහන් කල තියනවා. එදා මහා පනාද රජුවෙලා ඒ මාලිගාව සැපසම් පත්තිදය කොට ඒකට ඉනිරිෂ යාකංකරප ඥාතිවරු අද යිවිදට යාල්ල වෙ ඉපදිලැයිනම මාලිගාව. කකළලුවන් වෙලා ඉපදිිලැයිනෙේ මාලිගාවේ ආං ඒ පිරිසෙකර ඳහන් කල තියනවා. පිිතුනේ මාලිග. ගුතු හන්සේලාවම මේ බද්ජී මහරත් වහන්සට පෙන්නුවවාම ආයිමතුන් වහන්සේ ගානුභාවී පොලො ඇට ගිල්ලවා. ඇක පොළු ඇයටට ගිල්ලෙවෙේ. ඇයික පොළොඇට තියෙන්නේ.ම මාලිගාව පහලෝනේ පියපුතු දෙපළ කරපු පින්කමකට. එතම බස්කාලයේ පසේ බුදුරජන් වහන්සේ නමකටරපු පස්ථාන නිසාතම මාලිගව පහලෝනේ එන මාලිගාව යිතිවාසිකම පුතාට විතරැක්නමි තාතරත් තියෙනවා. තාත දැගිනි දිවි ලෝකේ. ඒ තාත්තා? ආයමත් මනුෂ්ලෝකෙට එන්නේ අනාගතේ පහළවන මෛත්‍රීිය සම්මා සම්බුදුරජන් වහන්සගේ ශසනී. ඒ කාලේ කේතුමති නම් රාජධානී සංකනම් සක්විත රජවෙලා රාජ්‍ය කරනවා. ජම්බුද්ධීපේ රාජ්‍යය කරනවා අගනගරේ කේතුමති නගරය. මෙනි මේ රාජධානයේ සක්විති රජවෙලාඒ රාජ්‍යයට පත්වෙන කොට මෙ සංකනම් සක්විත රයිතුම රාජ්‍යයට පත්වෙන කොට රජතුමා වෙනුවෙන් එදාට පහල වෙන මාලිගාව තමයි මේ මාලිගාව ආන්ගේ මාලිගාව තමයි සක්විත රජතුමා රාජ්‍ය කරන්නේ නො එද සඳහන් කරන අපින් උතුි විශේෂ කාරණාව මේ සංකදාම් සක්විති රජ්ජුරුවෝ පෙර දිබුල් දැඩින් කළ අර ලැගුම්ගේ පින නිසා ඒසා මහා ප්‍රාසාධයක් ලැබන කියලා අරි පසේ බුදුරජණන් වහන්සේ වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට කොටියක් හදල පෝජකරපු නිසා ඒ මාලිගාහල බලන්න වස් පින්කමකතියන ආනිසංස ඉළඟට ඒ කුටියට ඇඳක් පූජකරප පින නිසා ස්වාසූ දහසක් රණින් යහන් ලෙබිල තියෙනවා අසූ හාර දහසක් රත්තරංවලින් හදපු යහන් ලැබිල තියෙනවා. එදා ඒ පසේ බුදුරජාන් වහන්සට එක ඇඳ ඇතිරල්ලක් පූජාකරපු පින නිසා ස්වාසූ දහසක් වටින වස්ත්‍රවලින් ඇතිරල් ලැබි තියෙනවා එදා බොහෝ වෙහෙස මහන්සේ වෙලා බැලමහෙවරකං කරලා දන්දුන්නු පින නිසා මේ සංකනම් සක්විතරජතුමාට දිවියභෝජන ලැබෙනවා. බොහෝ මහන්සි වෙලා පසේබුදුරජන් වහන්සට තුම්මාසෙම දන්දුනු නිසා දිවියභෝජන ලැබෙනවා. ඒ කොටියේ පසේබුදුරජාන් වහන්සට වැඩයින් එක පොටුව පූජකරපු පින නිසා. වැඩයිෙන් එක පොටුව පූජකරපු පින නිසා අසූ හාරදාහක් සිංහාසන ලැබිල තිෙනවා. සිංහසන් අසු හාරදාහක් ලැබිල තියෙනවා.ඒ රැක්කාවූ සීලයේ පිණින්. එක ඇන්නේ ඒ ජීවිතයේ පින්වතුනිමේ පියපුතු දෙපල අසේ බුදුරජාණන් වහන්සේට තුම්මාසෙම උපස්ථාන කරල තින් අටසිල් සමාදැන් වෙලා එක බොහොම විශේෂ කරණාව. අටසල් සමාදැන් වෙලා තම උපස්ථාන කරලා තියෙන්නේ. අන්න එහෙම සිල් රැකලා සම සිතිින් දන්දුන්නු පිණ නිසා. එදාඒ දන් පිසපු නලකාරගේ ස්වාමි බිරිද මෙකළ අග්‍රමහිෂිකාව ලෙස ලැබෙනවා. ඉට අමතරව ඇ ප්‍රධහනව ස්වාසූ දහසක් බිසෝරු ලැබෙනවා. අ සිල් රැකල දන්දුන්නු නිසා සිල් රැකල දන්දුන්න එක පිනින් එදා දන්පිසපු ඒ කාන්තාව දග්‍රමහිෂිකා වෙලා ලැබිලා අසූහාරදාහක් බිසෝවුරු ලැබෙනවා මේ සංක සක්විතර ඉතුමාට. එවගේ ඒ කුටිය වටේට කුටිය වටා වට කරලා ඒ කුටිය වටේට ලීදනුවලින් ආවරණයක් හදපු නිසා තාපයක් වගේ වටේට වැටක් හදපු නිසා ඒ කළ පින නිසා සක්විත රජතුමාගේම කේතුමති රාජධානය වටේ සත් රුවන් පවුරු හතක් මැවිල තියෙනවා අර කුටිය වටේට කරපු ඒ වැටට පින වැටට ලැබිච්ච පිනමොකක්ද සංකසක්විත රජතුමාට සප්තරතනය යුක්ත සත්තුරුවනින් යුක්ත ප්‍රාකාරහතක් මෙවෙල තියෙනවා. ඉළඟට වෙහෙරට ග විහෙරේ අවුරශ්මින් මුදවන්න තල් පැලක්කිටවල තියෙනවා. ආගේ පිනින් සත්රුවන්මය තල්ගස් සත්වලල්ලක් නුවර සිසාරා පහළ වෙලා තියෙනවා. තල්ගස් වගේ සප්ත රථනයන්ගේ යුක්ත ගස් එහෙම පෙළක් සත්වලල්ල තප්ත රතනයන්ගේ යුක්ත තල්ගස් වලල්ලක්. නුවර සිසාරාම පැනෙනගිල තියෙනවා. සත්වසක් වස් වස්සවා දුන් පානීය භෝජන ආදීහි පින නිසා සප්ත රතනයෙන් ලැබිලතිනෙන. සක්විත රයිතුමාට සප්ත රථනයෙන් ලැබිලතින ආංක නිසා. එවගේම තමයි. වස්කාලේ නිමා වෙලා දුන් වස්සාවාසික සිවුරු නිසා කල්පරුක්ෂ සමූහයක් පහළු වෙලා තියෙනවා. කල්පරුක්ෂයක් කියල කියන්නේ. තමන් යමක් ප්‍රාථනකොත්තේ රක්ෂය ළඟට ගිහිල්. කැමති කැමති දවල් තමන්ට ලැබිල තිෙනවා. එදම කල්පරක්ෂයකින් ලැබෙන්නේ. ඇති මෙන්න මේ විදිහයට සඳහන් කරන ශංක සක්විති රජතුමා මේ කේතුමතිනම් රාජධානීහි ශක්‍ර දේවේන්ද්‍රරයකුගේ ලීලාවෙන් රාජස්ශ්‍රී විදිනම කෙළ ධර්මය සඳහන් කල තියෙනවා. තතුර මමි සඳහන් කළේ වස්පින්කමකති නානිසංස. මේ කාරණම්ම අද ධර්මකාරණාවත් විස්තර කරන්නඩ එක හේතුවක් තියෙනවා. පවු්ගේ කාලේම අපි දැක්කා. වර වස්කාලේ නිමාවෙලා කටින මාසය එළඹිලා එමාසේ පුරාවටම විධ විධ තැන්වල කටන පින්කම් කලා. පිකතුර බොහෝ දෙනෙක්ඒ කට්නය පින්කම් කරදදි. බොහෝ අඩු පාඩුකං ඒ තැන්ව ල අපි දැක් නමුත් පින්වතුලි මේ කටන පින්කමක තියෙන ආනිසන්සේ කියල ගොඩාක් වෙලාවට සඳහන් කරන්නේ. අපි ගොඩාක්වෙලාට හලත්තින ප්‍රකට කතාවක් මේ නාගිත තේරාපධානය කියල කතාවක්. ඇත්තට ම අප ධර්මයහි කිසිම තැනක එහෙම කතාවක් සඳහන් කරලනේ. කොහන් කොයිවිදිකට අපේ ධර්මයට සංග්‍රහුනාධ කියන අපි දන්නේ නේ නමුත් එහෙම සඳහනක් අපේ ධර්මයතුළු කොහිවත්න්නේ. දඒම කතාවක් බොහෝ දේශනාවල් ඇහෙනවා. නාගිත තේරාපධානය කළ කතාව. මි කාරණාව මතක් කරන අප පින්වතුන් කරපු පින්කම හෑලුට ලක් කරන්න නෙව. මමේ කාරණාවෙන් අපි පින්වතුට අවධාරණය කරන බලාපොරොත් වෙන්නේ. අනාගතයේ හරි තමන් මෙවැනි පින්කමක් කරන්න යම් බලාපොරොත්තුවක් තියෙනවනං ඒ පින්කම තමන් හොයි විදිියකට කරන්න ඕනු දෙකෙන කාරණාව හිතට ගන්න අදහස් කීහිපයක් අපේ පින් ඔතුට ලබ දෙන්න. තු බොෝ කාරර්ණා සාකච්ඡා කරඩ යම පහසු බවත්තින මොකද සමහර කාරණා පින්වතුනී දැ මේ වෙනකොට සාම්ප්‍රදායික කාරණා බවට පත්වෙලා. සමහරලාට ධර්මින් කරුණු පෙන්නුල දුන්නක් සාම්ප්‍රදාායක හැඩගැහිච සමහර කාරණාවල් වෙනස් කරන්න ගියාම විධ විද පිරි ගැටුම මෙති කරගන්නවයි කාරණාවල් එකක්. ත්මි කාරණා විමසලා අපි පින්වතුමික අවබෝධ කරගන්න උත්සාහ කරගන්න තේරුම් කරගන්න උත්හ කරන්න මමේ කතාපුුවත අපේ පින්වතුන්ට දැක්කුවෙේ අපි පින්වතුම් බලන්න මේ නළකාර තාත්තයි පුතයි දෙන්නා අබුද්ධෝත්පාද කාලයක වස් පිංකමක් කරල ඇතිවෙච්ච සතුටට තවත් හයනමක් වඩම්මවල වස් පින්කම කළ හත් නමකට වස් පූජාව කලා අවුරුදු හතක් පුරාවටම වස්පිංකං හතක් කරලා ඒ ලබපු ආනිසන්සේපින් උතුනි කොයි වගේ දිකිල බලන්ඩ. තරමි ආනිසන්සේ කල ලැබිලතිෙන මනවවාආනිසංසද කටිනා නිසංස නිවී. අපේ දරමේපින් තුනි කිසිමතැනකමේ කටිනාානිසංස විදිරරි විස්තර කරලනේ. කටිනාණසංස කියලා ආනිසංස යම් ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඔය කියන ආනිස නිෙවී ඇත්තර මෙතන තියෙන්නේ. කටිනයකින්, ඩි පරවාණ සල ික්ෂ හන්සල්ලට. නොත් මේ කාරණාවම සාකච්ඡා කරන්න ඕන කියළලා අදහස් කරගත්තේ. අදකාලේ දැන් එන්නේෙන්න මේ කටනපින්කම් මේ ධර්මෙන් බොහෝතැංවලින් පිටයන්න පටන් අරගෙන තියෙනවා. එනිසා සමහර විවේචන තියෙනවා සමහට අපිනුත් කාරුණු කාරණාව විමසල තියෙනවා. මංහිතුවමින් නිත්නාලිකාවෙහි අති විශාල ශ්‍රාවක පිරිසක් ධර්මශ්‍රවනය කරනවා. මං හිතර මේ කාරණාවල් විමසලා. හලා කවරුවත් අපිත් එක ගැටුමක් ඇති කරගන්න එකක් නෑ කියලා මොකද මේ විමසන්න ඕන නිසයි අපේ පින් උතුම් කිරහි අනුකම්පාවෙන් පමණක් මේ කාරණා කියන්නේ. අපේ පින් උතුන්ට සංසාරයට තමන් කරන පින කොයි විදිියකටද ප්‍රයෝජනයක් ලබන්්ඩ ඕනකන කාරණාව අවබෝධ කරවන්න. පලවිනිම කාරණාව තමයි අපි දකිනවාද කාලේ කටින වස්ත්‍රීය ග්‍යයක්ග්‍යයක් ගාන්ට වඩම්මවා. මද මේක මොන අරමුණකින් මොන චේතනාවකින් එක කරනවද කියල කියන කාරණාව පිළිබඳ මටහරි අවබෝධයක් නෑ. ො අපේ ධර්මී කිසිීම තැනක හොම පූජාවක් ගැන සඳහනක් කරලා නෑ. මතක තියයක්ග මේ ධර්මී කිසිම තැන කාරණාවක් සඳහන් කරලා නෑකෙන වා්‍යෙන් මම අපේ පින්ගොතුට කියනුත්සාහ කර හිනම් අපි පින්වතුන් කරන්නේ බුදුරජන් වහන්ස නොකි උපදයා. එ බදුරජන් වහන්සේ නොක කියලා කියලා කියන්නේ භාගත වහසට ඒකාරණාව කිය අමතක වෙලාද නෑ. එන කියන්නලා නැත්තේ එහෙම කාරණාවක් නැති නිසා නම් භාග්‍යතුන් වහන්සේ නොකියෝපදයක් කරනව කිය නි ශාස්තෘරන් වහන්සේට කීකරු වෙලා නවෙේ පින්කම කරන්නේ ඇ ශාස්තෘන් වහන්සට අකීකරු වෙලා පින්කම කරන්නේ. නම් භාග්‍යවතුන් වහන්සට අකීකරු වෙච්ච කනේ සංසාරයේ කිසිම ජීවිතයක් සැපවත් කරගෙන නෑ. සංසාරය කෙන දුකටම තමයි පත්වෙලා තියෙන්නේ. ඒය අදකාල අපි දකිනව මේ කටිනවස්රය විර තැන්තැන්ගොල අරගෙන යන. ඒ කාරණාව පි පිගතුන් විමසල බලන්ඩ කොයිවිද්කට සුදුසු වෙනමද කියලා. නත්මි තැන් කිහිපේකම මිනිමේ දුරුවලකම දැක්ක බලන්ඩ, කටිනවස්තරේ ගෙදරට වඩම්මවල සමහර තැන් කිහිපේක මම දැක්කා සර්වාක්‍ය ධාතුන් වහන්සේලා වඩම්වල තියෙනවා. ඒ සර්භච්ෂ ධාතුන් වහන්සේලා වඩම්මපුොත් තැන්වල පිගතුරි මම දැක්කා විශේෂ ලක්ෂණයක් ඒ තමයි. ඒ කටිනවස්තරේ තැම්පත් කරලා තියන ඒ කුටියේ. එමනත්න් සාලේ මැද. මන්ගිෙදර සාල මැද මනත්තන් ගෙදර කාමරයක එමනැත්තං එල්ලියේ වෙනම සකස්කරපු වෙනම තැනක. ය කටනවස්තරේ තැන්පත් කරන්නේ තුට කටනවස්තරයේ තැන්පත් කරලා ඊළඟට බුදුපිළිම වහන්සේ නමක් හරි එමනැත්තං ධාතුන් වහන්සේලා හෝ වඩම්වලතින ඉනිවසට. පිහතුර ගොඩාත්තැන්වල දැක්කම ධාතුන් වහන්සේලා තැන්පත් කල තින පසෙක එක අපි දැ. යම් කිසි තැනකට යම කරගෙන ගිහිල්ලා අමතරව තැන්පත් කරනවන යම් තැනක ආංන ක්‍රමයට තමයි සහර තැන්වල බුදු පිළිම වහන්සල තැන්පත් කල තියන්නේ සමහර තැන්වල පින්ිතුරි ධාතුන් වහන්සේලා වඩම්වල තියෙන්නේ. ඒ තැන් හැම්ම තැනකමමම දැක්කේ කටින වස්ත්‍රයේ තමයි. උසස්කොට ආසනයක තැන්පත් කරලා තියෙන්නේ. දැන් බුදු පිළිම වහන්ස තැන්පත් කල තියෙන තැංවල ම දක්කේ පහලා ආසනයක බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා ඉහලා ආසනයක කටින වස්තරි තැන්පත් කරලා ඊට සමහර තැන්වල ධාතුන් වහන්සේලා පහලාසනක තැන්පත් කරල ඉහලින් කටිනවස්තරේ තැන්පත් කරලා සමහර තැන්වල බොහෝම විශේෂ තැනක කටිනවස්තරේ තැන්පත් කරල ඒ පසෙක ධාතුන් වහන්සේලා වඩමවලා. පින්තුන අපි පින්තුම් මතකතියාගණ්ඩ ඔය හැම පින්කමක්ම විවිදියට කරන්නේ මෝහය බලවත් කරගෙන. බලන්න තිසරණ වලින් අලවෙනිීමම රත්නය තමයි බුද්ධ රත්නය එමනන් තිසරණවලින් ඉහැලීම වැඩි ඉන්නවන භාග්‍යවතුන් වහන්සේ. තට ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒස්ථානයේ පහළමට්ටමදීලා අග්‍රස්ථානය ලබල දීල තින්නේ කොතනට ද කටින වස්ත්‍රයට. තුට කටින වස්ත්‍රයට පුදු පූජා පවත්තනවා. සමහර තැංඟල අපි දැකල්තින පානවරග පූජ කරනවා. කටිනවස්තරයට. ද මොනවබෝධීි ඒ කරනවද කියලා ල් විශේෂ මල් පූජාවල් කරලා තියෙනවා. පිකතරි මිනිමේ කාරණාව අපේ පින්වතුන් වටහා ගනමං කලිනුත් මේ කාරණාව මතක් කරල දිල තියෙනවා. කටින වස්ත්‍රයේ කියල කියන්නේ පූජා ලබනවස්තුවක් නෙවෙේ. කටිනවස්තරයේ කියල කියන්නේ පූජා ලබනවස්තුවක් නෙමේ දැන් උදාහරණයක් ගත්තති අපිතුම හාමුදුරු නමකට පාවාහන් දෙකක් පෝජ කරනවා. වහන් කියෙ කියන්නේ පූජා ලබනවස්තුරුවක් නෙවෙේ. තවත් විදිියකින් කි ෝති මල් පූජා කරනවා. සුවඳ පූජා කරනවා ආලෝක පූජා කරනවා. එමටත්තං අපිතුම් බුදුරජාන් වහන්සේට මෙනික් පූජ කරනවා. මේ කක්වත් පින්තනි පූජා ලබනවස්තු නමේ.නිකක්වත් පූජා ලබනවස්තුනි පූජා ලබනව කියන්නේ ඒම වදුුම් පිදුන් ලබන්නේ නැහැ. දෙ උදාහරණයක් ගත්තොත් මල්ගම මල් බඳුන කියල කියන්නේ පූජා ලබනවස්තුුවක් නිවේ මල් බඳුන කියන පූජා කරන වස්තුවා. තොට දැම්ම මල්වට්ටිය බුදුරජාණන් වහන්සේ අපි පූජ කරනවා. ඇයි භාගතු වහන්සට පූජ කරන්නේ. මල්ල කියල්ල කියන්නේ මීලෝකයේ අතිශීම වටින දෙයක්. මල කියන උසස් දෙයා. ඒ උසස් දයින්මලෝකයේ කිසිම රථනයකට සමාන කරන්න බැරි. උතුම් බුද්ධරත් එයටම පූජ කරනවා. භාගතු වහසට පූජ කරනවා. අන්න ඒ චේතනාවෙන් තමයි. මටික පජර ඊලක තවත්විදියකින් ත්වත් අපවන භාගතු වහන්සට මැනික් පූජ කරනවා භාග්‍යතුන් වහන්සේට මනික් පූජ කරනකොට ඒ මැනික කියල්ල කියන්නේ වටින දෙයක්නෙ. දැන් උදාහරණඇකට මැනිික කර්ුවක තැන්පත් කරලවන භාගතු වහන්සට පූජ කරන්නර යන තකොට සමහර දෙනෙ කර ධාතුන් වහන්සේ නමකට වදිිනෝවාගෙන මැනිකට වඳන්නේ. මැනික කියන්නේ වැඳුල් ලබන වස්තුයක්ක් නෙවී. දෙකෙනෙක ඇතේ මිනික් ගල තිනවා කිය මුද් කල්ල කට වද වැද න්නේ. ට මැනික් ගලකෙන වටින දෙයා මෙන්න මේ වටින දේ මේ ලෝකයේ කිසිම්ම රත්තනයකට සමාන කරන්න බැරි උතුම් බුද්ධරත්නයට පූජ කරනවා භාග්‍යතුන් වහන්සේට පූජකර. එතුට මේ මැනිකට එහෙම අපි දැ උදාහරණයක් ගත්තතින් අර මල්වට්ටියට ඇයි අත තියන්නේ අපි. සාධකාර දෙනවා පිහතුර මේ මල්වට්ටියට සාදුකාර දෙන්නේ මතකතියාගණඩ ඒ මල්වට්ටිට වඳන චේතනාව න්නේෙම සිවරක් පූජ කරනකොට කෙනෙක්කේ සිවර බන්දේසික තියලා ඔබ ලඟට ගෙනනල්ලා ඔබට කියන්නේ අතතියන්න කෙලමුම් ඒ බන්දේශීයතියන චීවරට වන්ඳන්න නෙවේ. ඒ බන්දේ සීතියනෙ චීවරයට අතතියන්න මොකටද. අනේ මම මේ පූජාව කලාවගේ මමත් මේ පිනුමෝදං වෙනවා. කෙනෙක් මල්වටියක් හරගෙන ඔබලඟටෙනකොට ඒ මල්වට්ටියට අතතියලා ඔබ බාර වඳන්නේ. භාග්‍යවතුන් වහන්සේට නේමල්වට්ටිය මම පූජා කලා වගේ පින් අනුමෝදැන් වෙනවා. අන්නේ තමනුත් අර පූජා කරන්න දායකුණා කියන එක තමන්ගිහිතට ගන්න ඕන නිසා තමයි අතතියල සාදුකාර දෙන්නේ. මතක තියාගණඩ වදිනවන්න වී ඒ සාදුකාර දිනමකෙන් කරන්නේ. මඟර පසුගේ තතිේ දේශනාවවිී අපේ පින් ඔත්තුට පැහැදිලි කරම සාදු කියන වචිනි තේරුමමුකක්ද. සාදුකනි තාම හොඳයි කියනෙ එක. සාධකාර දෙෙන් නැයි අර මල්වට්ටියට අතතියලා තාමොහොද පූජාවක් මම අනුවෝදැවෙනවා. එකට සාධකාර දෙන්නේ. එතොට දැන්ගේම් ඒ මල්වට්ටියය පින් ඔතුනි තැන්තැන්වලතියාගෙන පිදුන් ලබන්න ඕනො එකක් නෙමේ මල්වට්ටිය කියන්නේ. පුදනෙක් මල්වට්ටිය කියැන්නේ. වටින දෙයක් එක පූජා කරනවා. මැනික කියන්නේ වටින දෙයක් එක පූජ කරනවා. මේ වස්ත්‍රයේ කියල කැන වටින දෙයක් එක පූජ කරනවා. සිවර කෙන වටින දෙයක් පූජ කරනවා. එතකොට මේ කටින චීවරේ කියල කියන්නේ? ිතුනි මේ තැන්තැන්වල අරගෙනගි හිල්ලා වන්දනාමාන කරන්න ඕන එකක් නෙමේ කටිනචීවරය කෙළ කියන්නේ. කටිනජීවරය කෙල කියන්නේ වස් සමාධංවිච්ච ඒ තෙරුන් වහන්සේට ඒ භික්‍ෂුන් වහන්සේට පූජාකරන එකඋහන්සට පූජා කරණ එකක් කරන්නේ. මේක විනිිය කාරණා ම මේ වෙලාවේ අප පිහත්තුට කියන්නේ යන්නේ නෑ මොකද මට පිතර කියාගන්න ඕනකමතින මේ වෙන කාරණාවක් ඒක කියන්නේ මම කාලේ පාවිච්චි කරන්නේ. පතුනි අපේ පිංවතුන් භාග්‍යවතුන් වහන්සේට අරවගේ සැලකිලි දක්වලා ඔබ හිතනවන්නම් කටිනවස්ත්‍රයටම විදිර සලකනකොට ඔය කියන තරම් ආනිසංස ලබෙනම කියලා ඔබේ සිතුඉල්ලම මෝහ සහගතයි මතකතියාකන එහෙම ආනිසංස ලැබන්නෙත් නෑ ලැබෙනවකල අපේ දහමෙ කොහේවත් සඳහන් කරලත් නෑ. එක මඟර මුලි මතක්කරෙක් නාගිත තෙරාපදාාන්නේය කෙළ කතාවක් ගැන සඳහරන නමුත් අපේ ධර්මග්‍රන්ථවල කිසි තැනක පින්වතු නිහම සඳහන් කරල නැහෙ. ඉදිකොට තුඩක් තුඩක් පාසා සක්විති රජකමක් ලැබෙනව කියලා ශක්‍රදීව පදිවී ලැබෙනවකල ඔයිවගේ ආනිසංස ගණනාවක් ඔය කතාව පුරාවටම සාකච්ඡා කරන නමුත් එහෙම ආනිසංස ලැබෙනවක අපේ ධර්ම ග්‍රන්ථවල කිසිීම තැනක සඳහන් කරල නැහේ. එතකොට එහමනම් ඔබ, ඒක බලාගෙන නං ඔබයි වස්ත්‍රයට ඔයි තරම් පපුජසත්කාර කරන්නේ ඔබේ ඒ පිංකමොම මෝහය බලවත් කරගෙන කරන්නේ. ඉති නිසා අපි පින්වතුන් මින්න මේ කාරණාව අනාගති ලබනවරශයේ කටනපින්කම කරනකොට ඔයි වරද කරන්න එපා. මොකද අද මේ කාරණාවම සඳහන් කරන්න අදහස් කරගත්ත බොහෝ දෙනෙක් මකට මහන්සේලා තියෙන සමහරලාවට ඒ කලින් කියල තිබුණනොතින් ගොඩාකයි සහරලට පූජාවල් පින්කන් සූදානන් කරගෙන එ කෝම සැලසුන් කර මේ කහල වෙනස්වෙන්න පුළුවන්ඇති වෙනස්වරෙන හරි වටිනවා. න සහරලාවට වෙනස් කරන්න ගියම විධ විධයයික බලපැම්මිෙනවා. එනිසාමන් කල්පනා කරා ලබනවාර්ශය අපේ පින් උතුන් කටන පින්කමක් කරනකොට මන අවබෝධයකින් කටන පින්කමක් කරන්න කොහොමද කියෙන කරනාව හිතන්න කාරණා කිිහිියක් අපේ පින් ඔොතු අවධහරණය කරන්න. මහිිතන්නේ පසුගිය ඒ මේ දේශනා විකාශනය වෙන්නට කලින් සෙන්සුරාධන විට කලින් සෙනසුරාද. අපේ අවසරයි පංවත් වල්පොළො ගෝතම නායක ස්වාමීන් වහන්සේ. උහන්සගේ දේශනාව තුළත් මේ කාරණාව ඉතාම පැහැදිලි විස්තර කරල තියෙනවා. වහන්සේගේ විච්චිත්‍රාකාරයට විස්තර කරල තියෙනවා මංහිතන් අන්තර්ජාලෙන්ගේ දේශනාවත් අහන්ඩ පුළුවන්. අදහස් කළේ අපේ පිින්වතුන්ට අපේ පිංවතුන් බලාපොරොත්තුවෙනි සසරට පිනක් ගෙනියන්න නම් ඒ පින රැස්වනි දිරිපින කරන්න. එම් පින රැස්වෙන්නේ කොහොමද පින රැස්වෙන්නේ වස්තුම්මාසේ උපස්ථාන කළොත් පමණයි. මේ නලකාරතාත්තටයි නලකාරපුතාටයි මේ කියන ආනිසංසටික ලැබිල තියන්නේ මුකක් කරපු නිසාද කටින පින්කමක් කරපු නිසා නෙමී. වස්තුන් මාසේ උපස්ථාන කරපුනි සබලනනි නිසංස ටික කුටියක්හදල පූජ කරපු නිසා යුදුන් විසිපහක් විශාල සත්මහල් ප්‍රාසාධයක් පහළ වෙලා තියෙනවා. මෙ නික්වලින්. ඊළඟට ඒ කුටියට කැඳක් පූජාකරපු පින නිසා අසූහාරදාහක් යහන් ලැබිල තියෙන පහළ වෙලා තියෙනවා. එක ඇඳ ඇතිරිල්ල පූජ කරලා අසූහාරදාහක් ඇඳ ඇතිරිල් ලැබිල තියෙනවා. මහන්සි වෙල්ලා ව්‍යාපාර කරලා මුදල් හම්බ කරලා දඳුණු නිසා තමන්ට දිවිය භෝජන ලැබිල තියෙනවා. ඊළඟට එක පොටුවක් පූජකරපු නිසා අසූ හාරදාහක් සිංහාසන ලැබිල තිනු මා ලිගාවට. ඉළඟට අටසිල් රැකල්ලා පින්කරපු නිසා තමන්ට එදා ධනීපිසිට උදවකරපු තමන්ගේ භාරිාව අග්‍රමහිෂිකාව ලෙස ැබුණ . අග්‍රමහිසිිකාව ලෙස ලැෙනවා ඉළඟට තවත් අමතරව අසූහාර දහක් බිසවුරු ැබෙනවා. ඉළඟට අර කුටිය වටේට ඒ වෙන්කරපු පන්සල වටේට වැටක්කාවරණය කරපු පින නිසා ඒ නුවර වටේටම සත්තරුවන් පවුරු හතක් පහළ වෙලා තිනෙනවා සත්තුරුවන් පවුරු හතක් පහළ වෙලා තියෙනවා. ඉළඟට ඒ වෙහෙරට සෙවන ලබාගන් හිටෝපු තල් පැලේ නිසා. සෙවන ලබන්නන්නේ හිටෝපු තල් පැලේ නිසා සප්ත රථනමය තල් වැටක් නුවර හැම තැනකම පහළ වෙලා තියෙනවා. ඉළඟට අවුරුදු හතක් පුරාවටම ි පසේ බුදුරජාන් වහන්සේලා හත්නමක් වස් වස්ස වලා ඒ පානිය ආදී භෝජනවලින් සංග්‍රහකරප පින නිසා සත්තුරුවන් පහළ වෙලා තියෙනවා. ඉළඟට, වස් අන්තයේ අනිවාරයෙන්ම මේ වස්සාවාසක චීවරය පූජ කල තියෙනවා, ඒ වස්සාවාසක චීවරේ පූජාකරප පින නිසා නුවර හැම තැනකම කල්පුරුක්ෂ පහල වෙලා තියෙනවා. තොට එහෙමනං ඒකෙන් ලැබෙන කල්පුරුක්ෂ පහලවීමක විතරයි. තොට ඉතුරුපින් කණ්ටික ැබිල තියෙන්නේෙ. කුටි අහදල පූජාකරප පින වෙනම ලැබිලා තියෙනවා ඇඳම් පූජාකරප පින වෙනම ැබිල තියෙනවා. ඇතිරෙලි ජාකරප පින වෙනම ැබිල තියෙනවා පොටුවත් පූජාකරපින වෙනම ැබිල තියෙනවා සිල් රැකපපින වෙනම ලැබිල තියෙනවා වැටකොටු හදල පූජාකරපපුයකට වෙනම පින් ලැබි තිනෙනවා හෙවම සලසන්න තල්ගසට වෙනවා නිසංස ලැබිල තියෙනවා බොහෝවෙහෙස වෙලා පානියධානය දන්දුන් නිසා දිවියබෝජන් ලැබිල තිනවා සප්තරත්නයෙන් ලැබිල තියෙනවා. ඊළඟට චීවර පූජාව නිසා ලැබිල තියෙන්නේ කල් පුරක්ෂ පහලීම පමණයි. සංකසක්විති රජතුමා අනාගතය පහළවෙෙන සංකසක්විති රජතුමා ශක්‍රදේවේන්දර ලීලාවෙන් මනුෂ්‍ය ලෝක සැප විදිනයි තොකොට ඒ සැපසම්පත් ලබන්න උන්වහන්සේට මොකදවිපාකදින පින අර වස්තුන්මාසය උපස්ථාන කල පූජාවක් කරපු නිසා. මම අප පින්වතුන්ට අනාගතයේ ඉදිරිවර්ශයේ හෝ කටන පින්කමක් කරන්න එකනෙ වස් පින්කමක් කරන්න ද්වක්ගන්න ඕනනි සම මේ කාරණා මතක් කරඩි. මේ බුද්ධ ශාසනී අපි පැවිදිවිල අවුරුදු ගානක් කෙනව දැන්. ඔවුරුදු විසි දෙකක් විතර වන පැවිදි වෙලක්. මේ ජීවිත කාලෙම මෙවර තමයි මගේ ඇස් දෙකටම හරියට වස් පිංකමක් කරපු තැනක් මම දැක්කේ. මංමකින් අදහස් කරන්නේ නෑ අනිත්කරපු තැන් වැරදී කියලා. නමුත් මගේ ඇස් දෙකට හරියටම වස් පින්කමක් කරපු ස්ථානයක් ඇ දෙකටම දැක ගන්න පුළුවන්කමක් ලැබුණා එක බොහොම ප්‍රඥාවන්ත පිරිසක් සත්පුරුෂ පිරිස එකට එකතු වෙලා අති විශේෂ පූජාවක් කළා මේ වස්තුන්මාසේ ආරම්භයේදී එක සංගරත්නයෙන් එක නමක් වඩම්මවල භාග්‍යවතුන් වහන්සේ වඩම්මවල ධාතුන් වහන්ස ැකිහිපනමක් භාගතුන්හසේ ධාතුන් වහසල කීපනමක් වඩම්මවලා නිවස ලෝතුරා භාග්‍යවතුන් වහන්සේටයි ඒ මහාසංගරත්නයට පූජ කරා තමන් නිවස භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහාසංගරත්නයට තමන් පූජ කරා. එහෙම පූජා කරලා අල්ලපු ගෙදර ඔවු කුලියට ගත්තා. කුලියට අරගෙන තුන් මාසයකට කුලියට අරගෙන මන්ගේ සියලොම කටයුතු ටික අත්හැරලා අත්හරෙන පුළුවන් ප්‍රමාණයට අත්හැරලා. වස්තුන් මාසෙම භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන එ මහා සංගරත්නයට තුන් මාසේ පුරාවටම පින්වතනී වාසය කරවල උපස්ථාන කළා. උන්වහන්සේ ඉතාම හොඳින් සිල් රකිමි ඒ පින්කමට සම්බන්ධ වේ. වගේම තමයි දායක පිරිසත්. අටසිල් සමාදැන් වෙලා අටසිල් සමාදැන් වෙලා පින්හුතු නිතනනි පූජාවට සම්බන්ධ වනේ පින්කම කලේ වස් තුන්මාසෙම විශේෂ්‍යානයකයි. මහා සංගරත්නය වස් සමාදැන් වන්න දවසේ එකට ආරාධනා කරපු පිරිසත් අටසිල් සමාදැංග වුණා. අටසිල් සමාදැන් වෙලා තුන් මාසෙ මික්ක දිකට අටසිල්වල ඉඳගෙන ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන එ මහා සංගතියට තුන් මාස උපස්ථාන කළා ඒ පූජාවලුත් පින් ොතුන අත්ති විශේෂ විදියට සිදු කරල තියෙන්නේ විශේෂ පූජාවල් සිදු කරල තිෙනවා තුන් මාසෙම එකඒක දවසට එකේක පූජාවල් කරලා තියෙනවා අපේ වැස් දෙකෙම දැක්ක එවගේම සම්බන්ධයෙ බැරි අවස්ථා වල් වල ඒවා අපි චායාරෝපූ වලින් දැක්ක ඉතාම් උසස් සාකාරයට ඔන්නේ පූජාව කළා. ඔන්න එක ප්‍රකටවින් අදහසකින් කළ නෙවෙේ. මේබුද්ධ ශාසනය තුළ මේ ධර්මකාරණාව හරියට දැනගෙන ඔවුන් සංසාරයට මේ බුද්ධ සාසනයේ ලබන්න පුළුවන් ඒ උසස්ම පූජාව උසස්ම විදිටවුන් කරගන්න ඕන්නි සයික කළේ. මේක අපි කියනකන් මේ කාරණාව කවුරුවත් දන්නන්නේත්නේ. මමත් මේ කාරණාව නමක් ගමක්කත් සෙහිපත් නොකර මේ පූජාවිතර අපේ පින් ඔතුන්ට කියන්න ඕනේ කළ හිතුවේ බෙනමුකුත් දිසාන්නෙමේ අපේ පින්වතුනුත් අනාගතයේ හරියට පූජාවක් වස්පිංකම් මේ ආනිසංස ලබන්න මේ පූජාව කරන්්ඩෝඕන නං අපි පින්වතුනුත් ආං ඒවිදට පූජාව කරන්ඩ උත්සහගණ්ඩ එහෙම පූජාවක් කරන්න උත්සහගන්ඩ නැත්තං හිතන්ඩිපා කටින දවසට කටින සීවරය සකස් කරලා. අපේ පින්වතුන් ඕක ගියග්‍යයක් ගානතියාගෙන පුද පූජා පවත්වලා. ඒචීවරය අරගෙන මහාසංගරත්වයට පූජ කරලා. අප පතුන් හිතන්ිපා ඔය කිය නානිසංස ප්‍රමාණයක් ලබන්්ඩ. එක මගේ අදහසක් නෑ ම දන්නේෙත්නයක කොයිවිදදිකට ලැබෙනවද කියලා. ොත් ාගතු හන්සේ ධර්මයට අනුකූලව ගත්වති එක ලැබෙන කෙල කියන්න බේ. එහෙම ලැබෙනවකල සඳහන් කරපු තැනක් නෑ. තර භාග්‍යයතුන් වහන්සේ නොකිියොපු කාරණාවක් පින්හතුන අපි කොහොමද කියන්නේ. භාග්‍යතුන් වහන්සේ නොකියෝපු කාරණාවක් අපි කොහොමද කියන්නේ. එක එහෙම ලැබෙනව කියලා. නොවත්ට මේ පින්ගතුන්ට අන්තිමට මේ කාරණාවවෙද කියන්න ඕ නකමතින එක්කයි ඒ තමයි පිංවතුනී. ඔබ කරන්නේ ඔය ක්‍රමයට නම් මතකතියගෙන මෝහය බලවත් කරගෙන ඔබයි පින්කම කරන්නේ. තට ලෝබදේශ මෝහ කියන මේ ස්ථාන තුන යටකරගෙන අලෝබාදය සමෝහ කියෙන කුසලසිත් මූලිකරගෙන නම් පින්කම් කරන්න කියලා භාගතුනාන්සේ දේශනා කරලා තියනෙ එහෙම කියද්දි ඔබ මෝහය බලවත් කරගෙන නම් පින්කම කරන්නේ ඔබ පින්කම දිහේතුකු පුුණ්ි කර්මයක් වෙනවා. දදිහේතුකු පුුණ්ි කර්මයක්. ඊළඟට තිය නෝකේ බයනක තත්ත්ය මොකක්ත් දන්නවද මමි කාරණාවල් ධර්මකාරණාවල් ඇසුරින් මිකගේ හිතල කියන්නේ මන්දැනමික මිහිෙම වෙනවද කියලා මමි හිතල මමේ කාරණාව කියන්නේ ම ධර්මකාරණාවල් කීපික ඇසුරක් ලබාගෙන පිංහතුන මෝහය බලවත් කරගෙන පංකං කරාම මතු ජීවිතවල බොහොම දනවත් කොළවල දනවත් වෙලා උපදිනවා. දනවත් රටවල්වල, ධනවත් වෙලා උපදිනවා. හැබැර මෝහය බලවත් කරගෙන කරපු නිසා උපදින්න පින්වතුනි එක්කු මිත්‍යාදුෘෂ්ටික රටවල්වල. තිසරන්න නැති රටවල්වල. ධර්මී නැති රටවල්වල හැබැමතක තියාගණ්ඩ මහා දනවතුන් වෙලා උපදිනවා. තැංු දාාහරණය කෙටගත්තුතින්. බොහෝම බලවත් රාජ්‍යන් වල ඒ රාජ්‍යන් වට අධිපත වීන ජනාධිපතුවෙර වන්නවා අපි දන්වා ඕවන් යන එන විදිිය ඕවුන් ජීවත්වෙන විදිිය ඕවුන් කොයි විද්‍යකට ද සැපසම්පත් විඳින්න කියන එක අපි කවුරුත් දන්න ප්‍රකට කරුණා. නමුත් මතකතියා ගන්ඩ ඒ පොටුවේ වාඩි වෙලා ඔය සැපසම්පත්්තිික විඳින ගමන් ඕ කරන්න දැන් පින් වැඩන දේවල්නෙවෙයි. යුදවල් අනු බල දෙෙනවා. යුද්ධ කරන්න පිරිස මෙහේවනවා? ඒවාට ආධාර කරනවා? ට මේ පුටුවේ වාඩිවෙලා ඔවුන් කරන්නේ කොයිතරම් මහ පෞකං ගොඩක්ද. මම මේ කරන්න පවක් කියල ඔවන්ට හිතෙන්න ප්‍රඥාව නැත්ති ඇයි? අරතරන් සැපසම්පත් විඳින්නේ ඇයි පෞ්කරනව කියන ප්‍රෞ්කරනව කියන කාරණාව තේරුම් කරගණ ප්‍රඥාව නැත්තේ අර සසරෙ කරේ පින්කම් මෝහ සහගත නිසා නමුත් අද සැපසම්පට්ටික ලැබෙන්නේ අලෝබය අදේශ අදෝෂය බලවත් කරගෙන පින්කම් කරපු නිසා. එන ඔබ ලෝතුරා භාග්‍යවතුන් වහන්සට අරවගේ තැනක් හදලා ඔබ කටිනවස්ත්‍රයට අපති විශේෂ ගෞරවයක් දක්වනවනං ඔබ කරන මෝහ සහගත පින්කමන්. මෝහය බලවත් කරගෙන පින්කම් කරනකොට ලැබෙන ආදීනවේ තමයි මඟර මතක් කළේ මෝහය බලවත් කරගෙන කරන පින්කම්වලාදීනව එනම් ඔබත් ඒ පින්කම ඒ විද්‍යට නං කරගෙන අනුමෝදන් වෙන්නේ ඔබටත් සංසාරයේ අරවගේ ජීවිත තමයි ලැබෙන්නේ. මම්මේ පක කරුපායිගේ පින්කම් හැල්ලු කරන්නවත්. පින්කම් කරුපයට දුරුවල හිතක් ඇතිකරගන්න නෙවෙයි. ඔබට තාමත්්‍ය අවස්ථාව තියනව නිවැරදි කරගණ්ඩ. මිතරින් යහා පැත්තට මේ කාරණා දිගිින්දිකට ගෙනියන්න අත්්‍යපා. මොකදැන් එන්නඉන්න කටනෙ පින්කම් විකෘතිස්වභාවයක් අරගෙන තියෙනවා. සමහරලාට සමාජයෙන් පවා දැඩි ෝෂ දර්නයට ලක්වෙන අවස්ථා තියනවා. එනිසා ඒ එහෙම ශාසනක විනාශයකටත් ඔබ දායක වුණා වෙනවා එවැනි දේවල් කිරීම තුළ ශාසනී විනාශකරණකට දායක වෙන නෙවෙේ සාාසනික දවසක් හරි ජීවත් කරවන්න දායක කරන්න. එක මොහොතක් හරි ජීවත් කරවන්න ඔ උදව් කලෝත්. ඔබට ඒ පින සංසාරයෙහි ජීවිත ගණං විපාක දෙනවා. වගේම තමයි එක මොහොතකින් හරි විනාශ කරන්න දායක වෙන මනං අර වගේම ජීවිත ගනන් ඒක කකු සැලිවිපාකඇැත් තමන්ට ලැබෙනවා. එනම් භාග්‍යවතුන් වහන්සේගේ අනුශසනාවට අනුකූලව පිහිතාගෙන අප පින්වතුන්ගේ කාරණාව සිදු කරඩ ම නැවතවතාවක් කියනවා. මේ කාරණා පිළිබඳව හිත අරගෙන අපි පින්වතුන්ගේ කාර්ණායක්ක ගැටින් එපා. මොකද මමේ. කාරණක් පෙන්වමින් අපේ පින් ඔත්තුට ික මතක් කළේ, අපි පෞුගිය මාසේ පුරාවටම විවිධ විවිධ තැන්වල ධර්ම දේශනාවන් වලට වැඩම කරද්දි මේ අඩුපාඩුව දැක්කා. පසුගිය කාලවල් වලට වඩා, මේ වර්ශයේ අ මිත්‍යාදුෂ්ටික පැත්ත. එමනැත්තම් මෝහය බලවත් කරගත්තු පැත්ත වර්ධනය වෙලා තියෙනවා. එක අඩුවෙලානයක වර්ධනය වෙලා තියෙනවා. ඉති මේ වෙලායවත් මේක කියලා. මේ කාරණාව නිවැරදි කරන්න අපි ෑයම් නොකුලොත් අනාගතති යන්න යන්න තවතවත් මේ ශාසනී පරිහානියට පත්වෙනවා. ආංගේ කාරණාව ගැන හිතලයි මේ කාරණාව දේශනා කලළේ ඉති නැවත නවතවතාවක් අපි පින් ුතුට මතක් කරන්නේ මේ කාරණායික ගැටෙන් නිපා. මේ කාරණායික මමත්ක ගැටුන කියලා ඔබේ සංසාරයට හොදක් වෙනිනේ. මේ කියන කාරණයයික ගැටුනකිල ඔබේ සංසාරයට යහපතක් වෙන්නේ. ඒ කියන කාරණා විමසල බලන්ඩ. ඔබ හොයිල බලන්න නාගිත තේරාපධාන කොහහිද හරමී තියෙන්නේ. මොන පොතේද තියන අපධන පාල්ලි පොත්තුනත් තියෙනවා. කොටස්තුනාක්. හොල බලන්න නාගිත තේරාපධානයකිල ඔයවගේ කතාවක් තියෙනවද කියලා. පන්සල ලෝනතරන ත්‍රපිටක පොත්තිනෙනවනි කොයිවත්වීම කතාවක් නැහැ. එමන ඔබට ඔයට වඩා ආනිසංස ලැබෙන විශාල පින්කම් අපේ ශාසනය තුළ තියෙනවා. අපි පින්හතුන් අන්න ඒ වගෙන අවධහනයොමු කරන්න්න. නැතම් මෝහය බලවත් කරගෙන නිෂ්ඵල දේකට වෙෙහෙසෙන වට වඩා සසර සෝපත් කර ගන්න පුළුවන් ප්‍රතිඵල ලැබෙන දේකට අප පින්වතුන් ඔය බෙස යොද වන්ඩ. ය දන්නන්නේ යොද වඩුවේ කාලය ශ්‍රමණය යොද වන්ඩ එතකොට අපේ පින්වතුන්ට ඒකින් ලොකූ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඇතිමන් මේ කාරණාව මතක් කලී අල්පයක් දන්දින්න ඕනකෙන කාරණාවට මේක එකතු කරලා දේශනා කළී වෙනමුකුත් නිසා නෙවෙයි. ඊළඟට අපේ පින්වතුන් වස් පින්කමක් ඊළඟවර්ෂය සිදු කරනවනන්, ඒ පින්කමවත් අපේ පින්වතුන්ට සසරට ප්‍රයෝජනවත් වෙන විදිහයටඒපින්කම කරන්න. එකට යම් උපකාරයක් ලබා ගන්න ඕන්න නිසා තමයි ම මේ නලකාර පියපුතු දෙපල සිදුකරපු මේ පූජාව ගැනයි, අනාගතයේ සක්විති රජතුමාට සංකනම් සක්විති රජතුමාට ලැබෙන ආනිසංස ප්‍රමාණය ම මේ සඳහන් කලළේ. බදජී තෙරුන් වහන්සේ අපේ බුද්ධ වාසනය රහත් වෙනවා එක අතිවිශේෂ රහත් බව නොකද අතිවිශේෂ රහත් බව උන්වහන්සේ ගිහිවස්තර ධරමින් රහත්වෙන්නේ වීරියාවත් වඩ නැතුව. චක්කොපාල හාමුදුර රහත්වෙනකට ඇස් දෙ කන්ද වනා සෝන කොටිකන්න හාමුදු රහත්වෙනකොට උන්වහන්සේගේ යටටිපතුල් තුවාල වුණ ධනහිස් තුවාල වුණා. එහෙම රහතන් වහන්සේලා පහළවෙච්ච සාසනයේ බණටිකක් ගහගෙන ගිහිවස්තර දරමින් ඉන්නකොට රහත්වෙනම කියන්නේ එක අත්ති විශේෂ දෙයක්. ඉතින් අපේ පිංවතුන් කල්පනා කරල බලන්න ඒ රහක් බව කොච්චරූ සස්ද. එවගේම තමයි විඳෙන සැපසම්පත් කොයිතරම් උසස්ද මේ සියල්ල ලැබුණේ අර වස්තුම්මාසය කරපු පූජාව නිසා. ඉතින් අන්නේ කාරණාව අපේ පිංවතුන් දියුණු කරගණ්ඩ උත්සාහ කරන්ඩ එක්කෙනෙකොට මේ කරන්න බැරිවෙන්න පුුවන්. කණ්ඩායමයක් එකතු වෙලා තවත් අවුරුද්ධ කාලයක් අපේ පින්වතුන්ට තියෙනවා. අවුරද්කට ආසන්න කාලයක් අපේ පිං තුර තිරවා ඊළඟ වස්කාලය ආරම්භ වෙන්න. එනන් දැන්දැන් ඉඳලාමික සැලසුම් කරන්ඩ. මේක අපේ පින්වතුන් කරන්ඩ හිත යොමු කරන්ඩ. මොකද නැවත නැවතත් මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ කියන විදියට කටයුතු කරන කෙනට තමයි සංසාරයට ප්‍රියයෝජනයක් ලැබෙන්ඩි. ඉතින්ඒ කාරණාව සිහිපත් කරමින්.